Hi, I born kela adathawa aadarenda happiness muse youtube channel ekata piligana. Onna adath mama wedagath video ekak aragena aawa. Echchara diga video ekak nemei. Habai hondata ahagatta oyage jeevithayata godakma ප්‍රයෝජනවත් වේවි කියලා හිතනවා. අද මම කතා කරන්න හදන්නේ අපිට ජීවිතේ වරදින්න බලපාන හේතු පිළිබඳව. ඉතින් මම ලිස්ට් එකක් හැදුවා හේතු 30ක් තියෙනවා. මම මේකෙන් කියවනවා. ඉතින් මේවා මම ඉගෙනගත්ත මනෝවිද්‍යාව ආශ්‍රයෙන් වගේම මගේ ජීවිත ආශ්‍රයෙන් වගේම මම ගොඩක් ක්ලයන්ට්ස්ලට කතා කරනවානේ. ඉතින් ඒ දකින ප්‍රශ්න සහ ඒගොල්ලන්ගේ ජීවිත ආශ්‍රයනුත් අහපු දැකපු දේවල් වලින් එකතු කරපු ලිස්ට් එකක් ඕගලන්ට ප්‍රයෝජනවත් වේවි කියලා හිතනවා. අපි පටන් ගමු. තමන්ට වැරදි කරපු අයට සමාව දීලා ඉදිරියට යන්නේ නැතුව වෛර කරමින් ජීවත් වීම. අතීතයේ හිර වෙලා ජීවත් වීම. අනාගතය ගැන සිහිනයක් නැතිවීම. තමන්ට වරදින හැම තැනකදීම අනිත් අයට හෝ බාහිර දේවල් වලට ඇඟිල්ල දික් කිරීම. කොච්චර සල්ලි හොයන්න පුළුවන් වේද කියන එක ගැන විතරක් හිතලා පුරුතියක් තෝරා ගැනීම. දෙමව්පියන් හෝ අනිත් අයගේ කීම ගැන විතරක් හිතලා පුරුතියක් තෝරා ගැනීම. ඕනෑම දෙයකට ඇබ්බැහිවීම. මත්කුඩු, මත්ද්‍රව්‍ය, සිගරට්, ෆෝන් වගේම ආදරයට ඇබ්බැහිවෙන එකත් හොඳ නැහැ. වයස 20ට කලින් ඉගෙන ගන්න එකට මුල් තැන නොදී ලව් කරන එකට මුල් තැන දීම. නොදන්න අය සමග ඔන්ලයින් කතා කිරීමට හුරු වීම. තනියෙන් ඉන්න බැරි නිසා පාර්ණ කෙනෙක් හෙවීම. තනියම ඉන්න තියෙන බය නිසාම නොගැලපෙන සම්බන්ධයක් අත නොහැරීම. පාර්ට්නර් කෙනෙක් තමන්ට ගැලපෙන විදිහට වෙනස් කරන්න පුළුවන් කියලා සිතීම සහ වෙනස් කිරීමට උත්සාහ කිරීම. හිතට දැනෙන හැඟීමට වඩා බාහිර සාධක ගැන විතරක් හිතලා විවාහයට කෙනෙක් තෝරා ගැනීම. දෙමව්පියන්ගේ කැමැත්තට පමණක් විවාහ වීම. හිතේ එක්කෙනෙක් තියාගෙන වෙන එක්කෙනෙක් සමග විවාහ වීම. විවාහයට ඉක්මන් වීම. තරහව පාලනය නැතිකම. එකටක කිරීමට පරිගැනීමට හුරු වීම. විවාහයෙන් පස්සේ වෙනම ඉන්නේ නැතුව දෙමව්පියන් එක්ක එකට ජීවත් වීමට තීරණය කිරීම. තමන් වයසට ගියාම බලා ගන්න කෙනෙක් ඕනි කියලා හිතලා දරුවන් සෑදීම. දරුවෙක් ආවහම විවාහයක තියෙන ප්‍රශ්න අඩු වේවි කියලා හිතලා දරුවෙක් හැදීම. දෙමව්පියන් සහෝදර සහෝදරයන් යාළුවන් සහකරු සහකාරිය හෝ දරුවන්ගෙන් උනත් ඕනාට වඩා දේවල් බලාපොරොත්තු වීම. තමන්ට දැරිය හැකි පමණට වඩා වියදම් කිරීම. ලෝකෙට පේන්න ජීවත් වීම. ආගම දහමට ලං නොවීම. පරිසරයේ සබාධම ගැන තැකීමක් නැතිවීම. අන් අයට කරදර බාධා හෝ හානි වෙන විදිහට ජීවත් වීම. අන් අය ගැන තැකීමක් නැතිවීම. ලෙඩට ඕනාවට වඩා බියවීම. ලෙඩ ගැන කිසිම බියක් නැතිවීම. එහෙම නැත්නම් සෞඛ්‍ය ගැන සැලකිලිමත් නොවීම. අන්තිම කරුණ තමනුත් කවදා හරි මැරෙන කෙනෙක් බව අමතක වීම. ඉතින් ඕව තමයි කරුණ 30. ඔයගොල්ලෝ මොකද හිතන්නේ? මේක ඕගොල්ලන්ට දැනුනේ කොහොමද සහ මේකට ඇඩ් කරන්න තව දේවල් තියෙනවා නම් ඒ අදහසත් කියලා පල්ලෙහෙන් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ ගති ආතුලක් තියෙනවා නම් ඒව හදාගන්න හිතර ගන්න. ඒ වෙනුවෙන් උදව් ඕන නම් ඕගොල්ලන්ට පුළුවන් මාව සම්බන්ධ කරගන්න. ඉතින් මේ වීඩියෝ එක ඒ විදිහට ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා හිතනවා. එහෙම වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් ලබා දෙන්න, subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න, අනිත් අයට දැක ගන්න මේ වීඩියෝ ෂෙයා කරන්න. එහෙමනම් අපි ඊළඟ දවසේ හමුවෙමු තවත් වැදගත් වීඩියෝ එකකින්. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. Bye.